අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමන් අමාත්‍යවරයාට කටයුතු කරන කාලයේදී පන්සල් දහස් ගානකට විතර ආධාර උපකාර කළා තියෙනවා. Hindu, බෞද්ධ, මුස්ලිම්, කතෝලික සෑම පූජනීය ස්ථානයකටමත් උදව් උපකාර කළා තියෙනවා. අපට දීපු නිසා නෙමෙයි ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට අනූපමේ මෙහෙවරක් මෙම රජයේ කාලය තුල සිද්ධ වෙලා තියෙන නිසා අපිට කළගුණ දන්න භික්ෂුන් වහන්සේලා හැටියට අපේ වගකීමක් තියෙනවා මෙවන් අවස්ථාවකදී අපේ සහයෝගය පළ කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන රටට ආදරය ඇති ඒ වගේම සම්බුද්ධ ශාසනයට හිත ඇති මේ ජාතියට ආදරය ඇති නායකයෙක් හැටියට තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. අද ජනාධිපතිවරන්ට ඉදිරිපත් වෙලා ඉන්න අය ගැන බැලුවාම එක දේවල් කිව්වට මේ රටට මොනවද කරලා තියෙන්නේ කියන එක අපි අහනවා. රාජපක්ෂලා අවුරුදු ගාණක් මේ රටේ බලේ ඉඳලා මේ රටේ මිනිස්සුන්ට බිහිෂණය ඇති කරලා මේ රටේ සියලු සම්පත් විනාශ කරලා තමයි එතුමන්ලා බලේ හිටියේ. අපිට අද ඇවිල්ලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් අද මේ රටේ බලයටපත් කරන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට. දැන් මහින්ද රාජපක්ෂලා ගැන මේ ගැන කතා කරනකොට පරණ ටීම් එකම නැවත එළියට ඇවිල්ලා තියෙනවා. ඔළුවේ අමාරුට අර කොට්ටේ මාරු කළා වගේ තමයි. මම මතක් කරන්නට ඕන ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂය තරම් සිංහල බෞද්ධ ජනතාවට ඒ වගේම කතෝලික ජනතාවට වෙනත් ආගම් වලට වැඩ කරපු පක්ෂයක් මේ ඉතිහාසයේ නැහැ. අපි තීන්දුව කළා ලංකාවේ මහාමුදුරක තැනකට වැඩම කළා උන්වහන්සේලාගේ ආශිර්වාද මෙතුමාට ලබා දෙන්න. ඒ නිසා මහරගම තියෙන සංඝ සම්මේලනයේට ලංකාව පුරා 5000කට අධික මහා සංඝ රත්නය වැඩම කළා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආශිර්වාද කරන්න සූදානම් කළ